අද දින 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ උත්තරීතර සභාවට ගේනවා කෙළවෙලා මුළු රටම බලාගෙන හිටියා හැමදා ආණ්ඩු පක්ෂයේ ඇතුලේ ඇති වෙන අර්බුද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කළමනාකරණය කරගන්න ආණ්ඩුවට බැරි වීම අගමැතිතුමා වෙන මගක් ජනාධිපතිතුමා වෙන මගක් යෑමේ අර්බුදයේ අන්තිම මොහොත වෙනතුරු විසඳ ගන්න බැරි වීම නිසා මා හිතනවා අද 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ උත්තරීතර සභාවට ගෙනාවෙන්නේ නැහැ. ඒ වගේම පැහැදිලිවම අද මේ රටට පෙන්නවා තවමත් මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ රටේ ජනතාව සාප කරන බැසිල් රාජපක්ෂට ඕන විදියට තමයි මේ පාර්ලිමේන්තුව හැසිරෙන්නේ කියලා. 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනයටත් ඒක වුණා. ඒක අද ව්‍යවස්ථා සංශෝධනයේ මේකට ගේන්න තියෙද්දි පොජන පෙරමුණේ ලේකම්තුමා කියනවා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න අවශ්‍ය නැහැ කියලා. මොකක්ද දන්නේ මේ දෙබිඩි පිළිවෙත. ඒ විතරක් නෙමෙයි. මෙච්චර කල් විශ්වාසයක් තිබුණා චරිත හේරත් මැතිතුමා සුනිල් හඳින හඳුන්නේතු මැතිතුමාලා ඊට පෙර හිටපු ඒ මැති ඇමතිවරු යම් කිසි සාධනීය තැනකට කෝප් කමිටු අරගෙන ආවා. අද පළවෙනි වතාවට මං හිතන්නේ කෝප් කමිටුවත් බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඔඩොක්කුවට දාගත්තා. දැන් කෝප් කමිටුවේ ආපහු ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්න අහලා මේ රටට සමාජයට යහපතක් වෙයි කියලා කවුරු හරි බලාපොරොත්තු වෙන් හිටියානම් ඒකත් අදින් පස්සේ පොදු ව්‍යාපාර කාරක සභාවත් ආණ්ඩුවට ඕන විදියට නටන වෙනම සෙල්ලම් කාමරයක් බවට පත් වෙනවා කියන එක මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරලා දෙන්න ඕනි. සර් මම ගරු කාරක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම කියනවා අද දැන් මේ විවාදයට ගන්නේ ඇත්තටම විවාදයට ගත යුතු කාරණාවක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ඇවිල්ලා මේ පාර්ලිමේන්තු හමුවේ මේ රටට පණිවිඩයක් දුන්නේ නැහැ මේ අර්බුදයේ විසඳන හැටි. මේ අර්බුදයේ දැන් තියෙන තරම මේ අර්බුදයේ ඉදිරි විසඳීමේ ක්‍රියාමාර්ග එතුමා ඇවිල්ලා කරේ උදෑසනම අද 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රැගෙනීම වළක්වාලීම සඳහා එතුමා ප්‍රකාශ කිරීම විතරයි. ඒ හුදු ප්‍රකාශයක් දින දෙක පාර්ලිමේන්තු විවාදයක් බවට පත් වීම මම හිතන්නේ ඛේදනීය තත්වයක්. අර පෙර කිව්වා වගේ රුපියල් මිලියන 9ක මුදලක් දිනකට පාර්ලිමේන්තුව වෙනුවෙන් වැය වෙනවා නම් ඒ වගේ දින දෙකක් මේ ප්‍රකාශය අරහා නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ට හිතයිසි හිතලුන් ප්‍රකාශ කරන්න මේ උත්තර සභාව පාවිච්චි කිරීම මහ ලොකු අපරාධයක් කියලා මා විශ්වාස කරනවා. ගරු සභාපතිතුනි මම දැන් මාස දෙකක් තිස්සේ කල් තැබීමේ යෝජනාවක් දානවා. මේක එන්න දෙන්නේ නැහැ. හැමදාම මොකක් හරි වෙනවා. දැන් අදත් මේ යෝජනාවස්සේ ඒක ගියා. සර් මම වෙලාවෙන් කරගන්නවා. මට රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපු කාරණාවට කියන්න දෙයක් නැහැ. එතුමා කියපු දේ රටේ ජනතාවත් අහගෙන හිටියා. සජීවීව මේ පාර්ලිමේන්තු සජීවී විකාශය අහන්නේ මම හිතන්නේ ඒ ගැන අපව විවාද කරන්න දෙයක් නැහැ. ඇත්තටම බොරු විවාදයක් පාර්ලිමේන්තුව අජෙන් කරන බැරි කමට යන විවාදයක් කියන එක තමයි අපිට පේන්නේ. ගරු කාර්ක සභා සභාපතිතුමනි මම ඊටාම වැදගත් යෝජනාවක් මේ පාර්ලිමේන්තු හමුවට දැම්මේ. ඒ යෝජනාව තමයි අපේ රටේ බෞද්ධ විහාරස්ථාන ඒ වගේම කිතුනු විහාරස්ථාන ඒ වගේම පල්ලි කෝවිල් මේ හැම ආයතනයකටම තියෙනවා පූජා භූමි ප්‍රදේශ ඒ විහාරස්ථාන වලට නම් වෙම් වෙච්ච නම් වෙච්ච ඒවා අපේ රටේ එක එක දායක සභාවන් මගින් මං හිතන්නේ විහාරස්ථාන වල අභිවෘද්ධිය වෙනුවෙන් මහා විශාල සේවයක් කරනවා. අපි දැක්කොත් එහෙම සමහර විහාරස්ත දායක සභාවන් මේ ලැබෙන මුදල් වලට වඩා වැඩි වියදම් කරලා ඉතා දියුණු තත්ත්වයට පත් වෙච්ච පත් කරපු දැන් තියෙනවා. මම මේ කතා කරන්නේ ඉතාම වැදගත් කාරණාවක්. මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න මැතිවන්න කොට්ටාසේ ඇඹිලි පිටිය නගරය පිළිබඳව. ඇඹිලි පිටිය නගරය කියන්නේ එදා 1985 රණසිංහ ප්‍රේමදාස එවකට අග්‍රාමාත්‍යතුමා විසින් නිර්මාණය කරලා ජනාවාස ඇති කරලා ඉතා දියුණුවට පත් වෙමින් තියෙන නගරයක්. මම හිතන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ආසන්නව ඉතාම දියුණු වෙමින් තියෙන නගරය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය නගරය. හැබැයි ඇඹිලිපිටිය නගරයට මේ මෑත කාලේ ඉතා දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තර එන්නේ නැහැ. මම මේ පිළිබඳ අමාත්‍යවරු කීප දෙනෙක් එක්ක කතා කරා. ඒ අමාත්‍යවරුන්ගෙත් ඍජු උත්තරයක් නැති නිසා මම මේ උත්තරීතර සභාවේ අද ගරු අග්‍රාමාත්‍යතුමා ඒ වගේම මේ අදාළ විෂය භාර ඇමතිවරයාට මම මේ අවස්ථාව ලබා දෙනවා පිළිතුරක් ලබා දීම සඳහා. ඒ තමයි මහවැලි කලාපයට අයත් වලව කලාපයට අයත් මේ ඇඹිලිපිටිය නගරයේ
ඓතිය මේ වෙනකොට විහාරස්ථානයක් අමිලිබිඩි නගරයේ තියෙන කාවන්තිස්ස රජමහා විහාරස්ථානය මහවැලි අධිකාරිය අතර ඒ භූමියේ බෙදීම පිළිබඳ යම් කිසි විෂමතාවයක් තියෙනවා ඒක කොතෙක් දුරට ගියා ගිහින් තියෙනවද කිව්වත් ගරු සභාපතිතුමනි අද වෙනකොට අමිලිපිටිය නගරයේ ව්‍යාපාරික ස්ථානවල අයිතිකරුවන්ට තමන්ගේ ව්‍යාපාරික භූමිය පිළිබඳ කිසිදු අයිතියක් කියාගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මහවැලි අධිකාරිය කියනවා මහවැලි අධිකාරිය කියලා සමහර කීපයක් කියනවා සින්නක්කර කියලා තවත් කීපයක් කියනවා කාවන්තිස්ස රජමහා විහාරයට අයිති කියලා දැන් මේ තත්ත්වයේ උඩ මේක ගරු සභාපතිතුමන් සභාපතිතුමන් නරක දැනට ගිහින් තියෙනවා ඒ තමයි ඒ විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ වෙනකොට අත්නෝමතිකව සමා වෙන්න මට මේ කියන්න වෙනවට බදු අය කිරීමේ කිසිම නියාමනයක් නැතුව බෞද්ධ කඩිතු කොමසාරිස්වරයාගේ කිසි නියාමනයක් නිරීක්ෂණයක් නැතුව මහා දැවැන්ත බදු අය කිරීමේ ක්‍රියාදාමයක නිරත වෙනවා මම අද මේ සභාවට සභාගත කරන එකින් කාරණා කීපයක් දැන් භූමිය අයිති කාට තිබ්බා ප්‍රශ්නයක් නැහැ ගරු සභාපතිතුමනේ ව්‍යාපාර කරන ඇමිලිපිටිය නගරයේ ව්‍යාපාරිකයන්ට කඩේක භූමියක් නිවැරදිව හදා ගන්න බෑ අයිතිය නැති නිසා මොකද අයිති නැතුනම් බැංකුවකින් පහසුකම් ණය පහසුකමක් ගන්න බෑ ඒ ව්‍යාපාරේ හැදුවට පස්සේ භූමියේ අයිතිය කියන විහාරස්ථානය විල්ලිවර වෙලා අර හදපු ගොඩනැගිල්ලේ වටිනාකමටත් එක්ක බදු ඉල්ලන මම දැන් උදාහරණයක් විදිහට කියන්නම් එක්තරා ව්‍යාපාරිකයෙක් 2019 3/27 වෙනිදා ව්‍යාපාරයක් මිලට ගන්නවා රුපියල් මිලියන 20කට මිලියන 20කට ගන්න ව්‍යාපාරයෙන් 25%ක බදු මුදලක් නැත්නම් ලක්ෂ 50ක මුදලක් මෙන්න මේ මංගාව තියෙන පන්සලේ ලිපි ගොනුවක නැතනම් ලිපි ශීර්ෂයක් යටතේ උන්වහන්සේ නිකුත් කරපු ලිපියක් ඒ ලිපියේ තියෙන මෙන්න මෙහෙමයි ගරු සභාපතිතුමනි තෝ ශාස්ත්‍රවේදී පඬිත තනමල්විල ගුණරත්න හිමි පල්ලේගම ඇඹිලිපිටිය කවන්තිස්ස රජමහා විහාරය ඒ මුදල ලබා ගන්න ජී.කේ. සුරංග රම්ලාල් කියන මහත්තයාගෙන් 2019 3/27 වෙනිදා වරිපණමංග 33-37 දරන ස්ථානයේ වෙනුවෙන් ලක්ෂ 50ක මුදල් ලබා ගැනීම වෙනුවෙන් උන්වහන්සේ ලියන ලද ලිපිය ඒ කඩ හිමියට ලබා දීපු ලිපිය දැන් මේ 25ක් හැබැයි මේ ව්‍යාපාරික මේ ව්‍යාපාරේ අරගෙන 25ක් මේ විහාරස්ථානට දෙනව මේ මුදලේ ලක්ෂ 50ට වෙන්නේ මොකක්ද කියන එක පිළිබඳ නියාමනය කරන්නයි අපි කියන්නේ. පන්සල මුදල් ලබා ගැනීම වරදක් කියන්නේ නැහැ. ඒ මුදල දායක සභාවක් වෙන්න පුළුවන්. එහෙම රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බෞද්ධ කඩිතු කොමසාරිස්වරය වෙන්න පුළුවන්. නියාමනයක් තියෙන්න ඕන. සාමින් වහන්සේ නමකට මේ මුදල් ගියාට කමක් නැහැ. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අනුදැනීමක් ඇතුව එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ ගතියුතු තවත් කාරණාවක් තියෙනවා ගරු සභාපතිතුනි අර ලක්ෂ 200කට විකුණන ව්‍යාපාරිකයා අදාරගෙන හෙට උදේ ගිහිල්ලා විකුණන්න ගියොත් තව ව්‍යාපාරිකුට ඒ විකුණන එකනුත් ආයි 125ක් පන්සල් එකේ වන්නෝ. ඒතකොට එක ගොඩනැගිල්ලෙන් සමහරලාට ලක්ෂ 50 100 200 එනවා. ඒතර මේසා විශාල මුදලක් මේ විහාරස්ථානයේ අපි පෙරකී හිමිනම විසින් ලබාගෙන තියෙනවා. ඒ විතරක් නේ ප්‍රදේශයේ නේවාසිකව නැතේ මේ පදිංචි වෙලා ඉන්න ගෘහමූලිකත්වයේ අවුරුදු 60-70 තියෙන පිරිස්ත පවා දැන් මේ වෙනකොට තර්ජනේ පවතිනවා ඔවුන් මේ විහාරස්ථානට බදු මුදල් ගෙවන්න කියලා. මම විහාරස්ථානට බදු මුදල් ගෙවන එකට විරුද්ධතාවයක් නැහැ. ප්‍රදේශයේ මන්ත්‍රීවරයා විදිහට කියනවා බෞද්ධ කඩිතු කොමසාරිස්තුමත් මේකට සම්බන්ධයි. ඍජුවම මේකට ඔහුත් මුදල් නිසා සාක්කුවට වැටිලා මේක නිවැරදිභාවයට ගන්න කටයුතු කරන්නේ නැහැ. සමන්ගරු සභාපතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලනවා මේ වෙනුවෙන් ගරු ඇමතිතුමා ලව්වා පිළිතුරක් විතරක් නෙමෙයි පාර්ලිමේන්තු කමිටුවක් පත් කරලිවෙලා මේ අසාධාරණ වෙන විශේෂයෙන්ම දියුණු වෙන්න තියෙන නගර දියුණු නොවන දියුණු වෙමින් යන ව්‍යාපාරිකයෝ කඩා වැටෙන මේ අසාධාරණ වෙනුවෙන් ඉතාම ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න මේ උත්තරීතර සභාවේ අවධානය යොමු කරන්න කියලා මම ඊට වඩා ඒ කරුණ ගැන සාකච්ඡා කරන්න යන්නේ නැහැ ඊළඟට ගරු සභාපතිතුමනි මම කැමතියි මීට පෙර අපි පෞගිය දිනක සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිවරයාට යොමු කරා අද වෙනකොට රටේ උසස් පෙළ විභාගයට පෙනී හිටින දරුවන්ට දැඩි කලකිරීමට හේතු වෙච්ච කාරණාවක්. උන්ට මහා අසාධාරණයක් වෙලා තියෙනවා මම හිතන්නේ වසර ගණනාවකට පස්සේ මේ අසාධාරණයට පත් වෙන එකම උසස් පෙළට පෙනී හිටින දරුවෝ කණ්ඩායම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවෝ කණ්ඩායම. මම කැමතියි ඒ කාරණාව වෙන විදිය කියන්න. උසස්
පුද්ගල විභාගේ පවත්වලා ප්‍රතිඵල ලබා දෙන කාල සීමාව දික් වෙන්න ඒ දරුවන්ට වෙන විෂයක් තෝරා ගැනීමට තියෙන අවස්ථාව අහිමි වෙනවා. හැබැයි දැන් ප්‍රතිඵල ලැබිලා මේ වෙනකොට මාස 3ක් ඇතුළත දින 98ක් ඇතුළත ඊළඟ විභාගයේ පෙනී සිටින්න කියලා ඉවරලා ඇමතුමා නියෝග කරනවා. ඇමතුමා එදා පාර්ලිමේන්තුවේදී කිව්වා මේ ගැන විභාග කටයුතු කොමසාරිස්තුමා සමග සාකච්ඡා කරලි වෙලා දින වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නම් කියලා. නමුත් මා සතුව තිනෝ 2010 වසරේ ඉඳලා මීට පෙර වසර 12ක හැමදාම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැමිණිලා ඊළඟ විභාගයේ තියෙන කාල සීමාව අඩුම තරමේ දින 200 ඉක්මවල යනු කර සභාපතිතුමනි. 2010 දින 244ක්, 2011 දින 224ක්, 2012 පවනක් දින 187යි, 2013 දින 228ක්, 2014 දින 220ක්, 2015 දින 211ක්, 2016 දින 213ක්, 2017 දින 221ක්, 2018 දින 219ක්, 2019 දින 289ක්, 2020 දින 279ක්, 2021 දින 98යි. එතකොට මේකෙන් පේනවා මෙච්චර ප්‍රශ්න තිබිච්ච වෙලාවක. දැන් 2010 මෙහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ. 2015 ප්‍රශ්න තිබ්බේ නැහැ. ඔබතුමා දන්නෝ. මෙච්චර ප්‍රශ්න තෙල් නැතුව ටියුෂන් පන්ති යන්න වාහනයක් නැහැ. ටියුෂන් යන දරුවාට පාසල් පැවතුනේ නැහැ. මෙච්චර අර්බුද තිබිච්ච වෙලාවක. මේ රටේ උසස් පෙළ විභාගයට පෙනී ඉන්න දරුවට ලබා දෙන කාලය දින 98කට සීමා කිරීම තන්නේ ක්‍රම අසාධාරණයක් ඒ දරුවන්ට. ඒ දරුව පොඩි මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න පුංචි දරුව පිරිසක්. ඒ දරුවන්ගේ මානසිකත්වයේ බිඳලා දාලා අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාව තවදුරටත් නැති කරලා හීන බොඳ කරලා අනාගතේ මේ රටට බිහි වෙන්න ඉන්න උගත් પરම්පරාවක් මොට කරන ව්‍යායාමයක් ගරු ඇමතුනේ මේ කරන්නේ. සර් මම ඉල්ලීමක් කරනවා තවදුරටත් කල් තියනවා මේක කල් මරලා පස්සේ දෙසැම්බර් මාසේ පස්වෙන්ද කිට්ටු කරලා කල් යවුවා කියලා කියන්නේ නැතුව ඔව් කල් යවුවා කියලා කියන්නේ නැතුව ගරු සභාපතිතුමනි දැන් මේ ගැන ප්‍රකාශයක් කළා ගරු ඇමතුමා මේ දරුවන්ට සාධාරණයක් කිට්ටු කරලා දීලා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු નિවර්ධි කරගන්න අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම ඇමතුමාගෙන් කරනකම මම දන්නවා ජනාධිපතිතුමාගේ කතාවක් පිළිබඳ විවාදයක් ගන්න වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කළා මේ උසස් පෙළ අදාන්න සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට සාධාරණයක් ඉටු කරන්න කටයුතු කරයි කියන කාරණාවත් මම විශේෂයෙන්ම මේ වෙලාවේදී මතක් කරනවා. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි අපි ඉල්ලීමක් කරනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල අපි හෘද සාක්ෂියට එකඟව වැඩ කරනවා මම දැන් මේ ප්‍රශ්නවලට උත්තර ගොඩක් හොයන්න පුළුවන්. හැබැයි හෘද සාක්ෂිය පැත්තක තියලා තමන්ගේ බල ශක්තිය බලය හයිය තමන්ගේ ළඟ තියාගන්න තමයි අදත් මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්න කියන එක මොනවට පැහැදිලි වුණා පොදු ව්‍යාපාර කාර්ක සභාව තුල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇසිරීම හරහා ඒ නිසා අපිට පේනවා මෙරටේ දුප්පත් අහිංසක ජනතාවට මෙරටේ පීඩිත ජනතාවට මෙරටේ සරණක් නැති ජනතාවට හොඳ අනාගතයක් පේන ගමනක් මේ ආණ්ඩුව යන්නේ නැහැ. ඒකට අවශ්‍ය මාර්ගයක් මේ ආණ්ඩුව සූදානම් කරන්නේ නැහැ. මේ නිර්මාණය කරන්නේ අර එදා නිම වෙච්ච අරගලය වෙනත් ආකාරයකට මේ රටේ ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි සමස්ත දේශපාලනඥයෝ කියන මේ සංහතියම මේ රටෙන් අතුගාලා දාපල්ල කියන පණිවිඩෙන් ජනතාවකින් ගන්න හදනවා කියන එක මට දැනෙන නිසා මම ඉල්ලීමක් කරනවා මේ මොහොතේ හරි අවංකව සත්භාවයෙන් මේ රටේ අර පාටලි ඇමතුමා කිව්වා වගේ සීමිත ඩොලර් ප්‍රමාණය තමන්ගේ සාක්කුවලට වැටෙන ජඩ වැඩ නොකර රටේ ජනතාව ගැන හිතලා යම් තාක් දුරට වැඩ කරන්න කියන කාරණාව කියමින් කාලය ලබා දීම පිළිබඳව ඔබතුමාට ගෞරවනීය ස්තුතිපද කරමින් මගේ වචන කීපසන බොහොම සතුටුයි. Thank you.